රනිල් වික්‍රමසිංහ අපේ රටේ ජනතාවගේ සංවාදය මාරු කරන්න මාතෘකාවක් ගෙනත් තියෙනවා. ඔබ දන්නවා මේ දවස්වල හැමෝගම ප්‍රවෘත්ති බලුවොත් මේ දවස්වල වැඩිපුර මොකක්ද උනේ? 13 ගැන කතා කරනවා නේද? 13 වෙනි සංශෝධන. දැන් අලුතෙන් ආවගේ කතා කරනවා. දැන් අපේ රටේ 13 පිළිබඳ මොකක් සංවාදයක් තිබ්බත් මොකක්වත් තිබුණේ නැහැ. අපේ රටේ ජනතාව අතර සංවාදයක් තිබ්බේ මොකද්ද? කතා බහ වුණේ මොකද්ද? ඉල්ලුවේ මොකද්ද මුළු ජනතාවක්ම? ජනතාව කෑ ගහලා කිව්වේ අපට ජීවත් වෙන්න අමාරුයි බඩු මිලඳු කරපන්. අපට ජීවත් වෙන්න අමාරුයි තෙල් මිලඳු කරන්න. අපට ජීවත් වෙන්න අමාරුයි බදු බර අඩු කරන්න. දැනුත් උද්ඝෝෂණයක් කරනවා අර බැංකු ක්ෂේත්‍රයේ වෛද්‍යවරු වරායේ අර ගහපු දෙවන්ත බද්ද වැඩි දරා ගන්න බෑ කියලා අඩු කරන්න කියලා. එම තමයි උද්ඝෝෂණය තිබුණේ. එම තමයි ඉල්ලීම තිබුණේ. අපේ දරුවන්ට උගන්වන්න විදියක් නෑ අපිට පහසුකම් දෙන්න. ඔක තමයි තිබිච්චේ. අපිට විදුලිය කපන්න එපා දරුවෝ පාඩම් කරනවා ඉතින් විදුලිය කණ්ඩව දෙන්න. ඒක තමයි ඉල්ලුවේ. හැබැයි එහෙම ඉල්ලද්දී ඒ ඔක්කොම පැත්තක දාලා රයින් වික්‍රමසිංහ හදිස්සියේ 13ක් මතක් වෙලා කතා කරනවා. ඔය 13 සංශෝධනය කියන සවතුරුන්නේ අපේ රටේ ව්‍යවස්ථාවට එකතු කරේ 1987. ඒක අපේ ජනතාව ගැනත් නෙවෙයි ඉන්දියාව බලෙන් දැම්මේ මේකට. දැන් අවුරුදු 35 දිසෙම එක තියෙනවා. දැන් ඔය බයි හදිසි කෑ ගහුවා. දැන් සමහර දැන් ජාතිවාදී කණ්ඩායම් ඔය ආයි කෑ ගන්න පටන් ගන්නවා. රයින් වික්‍රමසිංහ හරියටම උතරම් පාස් එක දුන්නා. දැන් ජාතිවාදී කණ්ඩායම් උඩ පැනලා ඩෑෂ් එක ගහනවා. මේ කියන්නේ අපේ සමාජයේ මේල ඕන්නේ සංවාදයක් හදා දීලා තියෙන මොකක් සඳහාද ඇත්ත සංවාදයේ බිඳවත්. ඉතින් රයින් වික්‍රමසිංහ මොකක්වත් ඕක කරනවද? නෑ. හැමදාම ඒගොල්ලන්ට අමාරු වුණාම ගන්නවා 13 බයිට් එක. 13 දෙනවා කියනවා, දෙන්නේ නෑ කියනවා, අයින් කරනවා කියනවා, 13 ප්ලස් දෙනවා කියනවා, අර බලතල දෙනවා කියනවා, බලතල කපනවා කියනවා. කොහොම කතාවක් හදලා ලොකු ඇවිස්සිල්ලක් ගාල කොටිය කවුලක් හදලා ඒගොල්ලන් වැඩ කරගෙන යනවා. ඉතින් ඔක නිකම්ම තියෙනවා. හැමදාම සිද්ධුනේ ඕක. අවුරුදු 35 වෙනකම්